අපේ මිනිස් විදිහට ඉපදිච්ච දවසේ ඉඳලා අපි වටේ කැරකෙන නියතියක් තියෙනවා. ඒ තමයි බය. මිනිස්සු ඉපදිනාට බයයි, මැරෙනාට බයයි, ජීවත් වෙන්න බයයි, ප්‍රශ්න එනවාට බයයි, වෙනස් වෙන්න බයයි, උඩ දේවල් වලට බයයි. මේ බය ගොඩාක් හැටි වුණාම අපි කියනවා එහෙම නැත්තම් උප්පත්තේ ඉඳලා විසඳ ගන්න බැරුව වෙන බයවල් වලට කියනවා ෆෝබියා කියලා. ෆෝබියා ගැන අපි වීඩියෝවක් කළා. ඒක තුළින් අපි මනෝවිද්‍යාත්මක කරුණු මේ ෆෝබියා එක ගැන කතා කරා. අද කතා කරන්නේ එහෙම දෙයක් ගැන නෙමේ, බිය ගැන. හැබැයි බියත් එක්ක බැඳිච්ච ලස්සන තවත් සෙන් කතාවක් ගැන. මේට කලින් අපි සෙන් කතා තුනක් අරගෙන ආවා. ඒ සෙන් කතා තුනෙන්ම අපි උපදේශනයට ජීවිතයට තාම පැහැදිලි දර්ශනයක් අපිට ගන්න පුළුවන් ලොකු ආලෝකයක් ඒ කතාවලින් කතා කරා. අද කතා කරන්නේ මේ බිය කොයි ආකාරයෙන්ද අපිට බලපාන්නේ කියන එක. මේ සෙන් කතාවත් හරිම පුංචි වුණත් හරිම ලස්සනයි. ඒ වගේමයි දැවැන්ත මනෝවිද්‍යාත්මක පසුබිමක් මේ කතාව ඇතුලේ තියෙනවා. ඒ විතරකුත් නෙමේ, ඒ උපදේශනයේ නිරත වෙන අයට ඊටම පහසුවෙන් යොදා ගන්න පුළුවන් තමන්ගේ උපදේශන කාර්යයන් වලට. අපි බලමු මේ බය ගැන කතා කරන මේ ලස්සන සෙන් කතාව. මුල ඉඳලා අහන්න අග දක්වා ඒත් එක්කම මේ ගැන ඔබට ඇති වෙන හැඟීම් අපිත් එක්ක කමෙන්ට් කරන්න. හැකියාවක් තියනවා නම් ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. එක විශාල නුග ගහක් සෙවනේ සෙන් මාස්ටර් කෙනෙක් භාවනා යෝගීව ඉන්නවා. ඔය නුගේට පොඩ්ඩක් එහෙන් තියෙන බෙනයක් ඇතුලේ මීයෙකුත් ওই විදිහට ජීවත් වෙනවා. මේ සෙන් මාස්ටර්ට අවිඥාණයෙන් වගේ පේනවා අරමීයා නිරන්තරයෙන් උඩට එනවා, එළියට ඔළුව දානවා, දෙපැත්ත බලනවා, ආයෙම බියෙන් ගැහි ගැහි ගුල ඇතුළට යනවා. සෙන් මාස්ටර් ටිකක් කල්පනා කරලා මෙයා ගැන මෙනෙහි කරා. එතකොට සෙන් මාස්ටර්ට පැහැදිලි වුණා මෙයා දවස් 3-4කින් කෑම අරගෙන නැහැ, ඌ කෑමට යන්න බයෙන් ඉන්නවා කියන කාරණේ තේරුණා. සෙන් මාස්ටර් මොකද කරේ? මෙයාට කතා කරා. කතා කරලා ඇහුවා, ඔයා මට පේනවා දැන් දවස් 4ක විතර හොඳටම බඩගින්න ඉන්නේ. වා ගුලෙන් එළියට ඔළුව දානවා, වටපිට බලනවා, නමුත් ආපහු ගුලට වෙලා බඩගින්න ජීවත් වෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා ඇහුවා. එතකොට මීයා කිව්වා මට හැම වෙලේම හැම පැත්තෙම බලල්ලු කෑ ගහන ශබ්ද සහ බලල්ලු මෙහි යන විලාසයක් පේනවා. එතකොට මට කෑමට යන්න හරි බයක් ඇති වෙනවා. මම බඩගින්නේ තමයි ඉන්නේ. ඒ කෑමට යන්න බයයි. මොකද බලලට මාව ආහාරයක් වෙයි කියන ප්‍රශ්නෙත් එක්ක මට කෑම හොයාගන්න බෑ. මම ඒකින්ද හරි බඩගින්නේ තමයි ඉන්නේ. ඒ වගේම හරිම බයකින් ජීවත් වෙන්නේ. මාස්ටර්, ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාගේ බලය පාවිච්චි කරලා අනේ මාව බලලෙක් කරලා දෙන්නකෝ. මට නිර්භීතව ගිහිල්ලා කෑම ටිකක් හොයාගෙන කන්න පුළුවන්. මට බඩගින්නක් දැනෙන එකක් නැහැ කියලා. සෙන් මාස්ටර් කල්පනා කරලා මේ මීයාව බලලෙකු බවට පත් කරලා දුන්නා. ඉතින් මේ බලලා දැන් ඔන්න කෑම හොයාගෙන යන්න පිටත් වුණා. දැන් මේ බලලා කෑම හොයාගෙන චුට්ට දුරයි මෙහෙම යන්න හම්බුනේ. නැවතත් එයාට ලොකු බයක් ඇති වෙන්න ගන්නවා. මොකද්ද මේ බය? එයා හිතනවා දැන් බල්ලෝ එලෝගෙන එනවා යාව අල්ලගෙන හපන්න කියලා. දැන් මේ බයත් එක්ක එයාට කෑම හොයන්න යන්න හැකියාවක් නැහැ. එයා මොකද කරේ? නැවත සෙන් මාස්ටර් හොයාගෙන වේගෙන් ආවා. ඇවිල්ලා සෙන් මාස්ටර් ඉස්සරහා ඉඳගෙන කියනවා, "අනේ මාස්ටර්, මට පුදුම බයක් ඇති වෙනවා." මාස්ටර් මොකේදද කියලා. "බල්ලු මාව එලෝගෙන ඇවිල්ලා හපලා කයි කියලා මට හරි බයක් තියෙනවා මාස්ටර්. ඇත්තම කියනවා නම් කොහොමදවත් මට කෑම හොයාගෙන යන්න විදිහක් නැහැ. බල්ලු මයි පස්සෙන් එලෝගෙන එනවා. මාස්ටර්, ඔයාට හැකියාව තියෙනවා නම් අනේ මාස්ටර් කොහොම හරි මාව බලලෙක් නෙමෙයි බල්ලෙක් කරලා දෙන්නකෝ" කියලා. मास्टर मे इल्लीमात इस्तकला බලුවේ සේටත් එච්චර ආශිතිබුනේ නැහැ. මෙයා බල්ලෙක් විදිහට දැන් ඔන්න කැලේ මැදින් ගමන් කරලා එයා ගමකට යන්න ගියා කෑම ටිකක් හොයාගන්න. නමුත් අවාසනාවට මෙයාට දැනෙන්න ගත්තා සිංහයෝ එනවා එයාගේ පස්සෙන් සිංහයෝ බල්ලව අල්ලගෙන කණ්ඩේනවා කියන එක. දැන් මේ බීතියත් එක්ක ඇත්තටම කියනවා නම් පුදුමාකාර විදිහට මෙයාට ඒ ගමන සාර්ථක කරගන්න විදිහක් නැති වුණා. එයා නැවත වතාවක් සෙන් මාස්ටර් හොයාගෙන වේගෙන් දුවගෙන ආවා. සෙන් මාස්ටර් ඉස්සරහා දැන් මේ අඬන බල්ලෙක් ඉන්නවා. දැන් සෙන් මාස්ටර් අහනවා ඔයා මීයක් කියලා ඉඳලා බල්ලෙක් වෙන්න ඕන වුණා. බල්ලෙක් වෙලා ඉඳලා බල්ලෙක් වෙන්න ඕන වුණා. ඔයාගේ බය නැති කරගන්න. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? අනේ මාස්ටර් මෙහෙම කැලේ මැද්දේ යනකොට සිංහය එනවනේ මාව අල්ලගෙන කන්න. මට දැනෙන්නේ පුදුම බයක්. මාව ගැහෙනවා තාමත්. අනේ මාස්ටර් මට නම් හිතෙන්නේ ඇත්තටම සිංහයා තමයි නිර්භීතම පුළුවන් නම් සිංහෙක්ව කරන්නකෝ මාව. එතකොට මට කිසි ගැටලුවක් නැහැ. නිර්භීතව මට කෑමක් හොයාගෙන කාලා ජීවත් වෙන්න පුළුවන්. මේ බය දැනෙන එකක් නැහැ. මාස්ටර් ඒ උදව්ව කරලා දෙන්නකෝ කියලා. ඔව් මාස්ටර් ඒ උදව්වත් මේ පාර බල්ලට කළා. දැන් ඔන්න එයා සිංහෙක් බවට පත් වුණා. සිංහෙක් විදිහට මෙයාට මේ කැලේ එච්චර කල්ලින්ද ආයුෂ තිබුණේ නැහැ. මොකද හේතුව මිනිස්සු වෙනවා ඇවිල්ලා දැල් දාලා ලොකු කූඩු අරගෙන ඇවිල්ලා සිංහයම්ම ඒකට දාගෙන නගරෙට අරගෙන යනවා. ඒ කියන්නේ සූ වලට වගේ අරන් යනවා. දැන් මෙයාට මිනිස්සු වට කරලා ඊතල විදලා අර කූඩු වලට සිංහයෝ ගාල් කරට හැටි දැක්කම මෙයාට පුදුමාකාර බයක් නැවත ඇති වුණා. මෙයා මොකද කරේ? නැවත සෙන් මාස්ටර් ගාවට ගියා. මාස්ටර් ඇහුවා සිංහෙක් වෙලාවත් ඔයාගේ බය යන්නේ නැද්ද? නෑ මාස්ටර් මේකයි ඇත්තම කතාව. මිනිස්සු වෙනවා හතර වටින්. ඇවිල්ලා මොකද කරන්නේ? ඊතල දුණු අරගෙන විදලා සමහර වෙලාවට කකුල් වලට වගේ විදලා කූඩු වලට සිංහයන්ව ගාල් කරලා අරගෙන යනවා කූඩු ඇතුලේ දාගෙන. කොහේ ගෙනියනවද කියලා දන්නේ නැහැ. ඉතින් මාස්ටර් ඔය වගේ බයක් තියාගෙන සිංහෙක් විදිහට කැලේ මට ඉන්න පුළුවන්ද? මාස්ටර් හිතන්න ඒක කරන්න බෑනේ. මාස්ටර්ගේ බලයෙන් මට පුළුවන් නම් මාව මිනිස්සෙක් කරලා දෙන්නකෝ කියලා. මාස්ටර් තා පැහැදිලිව මෙහෙම කිව්වා. ඔයා මීයක් විදිහට ගුලේ ඉඳගෙන කෑම හොයාගන්න බැරි බයකින් පසු වුණා බලල්ලුවේ කියලා. ඊට පස්සේ මම ඔබව බලලෙකුගේ ස්වරූපයටපත් කළා. නමුත් ඔබට බල්ලන්ගෙන් ප්‍රහාර එල්ල වේ කියලා ඔබ ඒ බය නිසාවෙන් බල්ලෙක් බවට පත් වෙන්න අවශ්‍ය වුණා. මම ඒකත් කරලා දුන්නා. ඊපස්සේ ඔබට බල්ලා විදිහට ඉන්න හැකියාවක් නැති වුණා. මොකද සිංහයෝ ඔබව මරයි කියලා. දැන් ඔබ සිංහෙක් විදිහට ඉන්න එකත් හැකියාවක් නැති වෙලා තිනවා. මිනිස්සු ඔබව අල්ලගනී කියන බය ඔබට ඇවිත් තියෙනවා. මේ අහන්න. කෙනෙකුගේ බාහිර ස්වරූපය කොයි ආකාරයෙන් වෙනස් වුණත් ඔහුගේ හදවත තුල පැනනගින හිත තුල පැනනගින බය ඒ නිසාවෙන් වෙනස් වෙන්නේ නැහැ. පුද්ගලයෙකුගේ බාහිර ස්වરૂපය තුල නෙවෙයි බය කියන කාරණය ඇති වෙන්නේ කුළු ගැන්වෙන්නේ. බය ඇති වෙන්නේ ඔහුගේ සිතුවිලි පද්ධතිය තුල. එයා හිතන්නේ කොහොමද? එයාගේ හදවත වැඩ කරන්නේ කොයි ආකාරයෙන්ද? එන්න ඒ ආකාරයට අනුව බය හටගන්නවා. ඒ නිසා මේ මා ඔබ කවර ස්වરૂපයකට පත් කරත් ඔබගේ බය ඔබගේ හිතෙන් අහක් වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් ඔබගේ බය තියෙන හිතයි එහෙම නැත්නම් ඔබගේ ඔය සිතුවිලි පද්ධතියයි වෙනස් වෙන්නේ නැති තාක්කල් ඔබ මීයකු ලෙස සිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔබ මිනිස්සෙක් ලෙස සිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔබ සිංහයෙක් ලෙස සිටියත් ප්‍රශ්නයක් නැහැ. බාහිර ස්වરૂපයේ ඒ සඳහා වූ හේතුවක් එහෙම නැත්නම් ඔබට ආධාරකයක් වෙන්නේ නැහැ. ඉතින් හිතන්න මිනිස්සු විදිහට අපිට නොයෙක් අවස්ථාවල ජීවිතේ බය කියන කාරණේ ඇති වෙනවා. හැබැයි අපි බයට මුහුණ දෙන්නේ කොයි විදිහටද? බය කියන්නේ සිතුවිල්ලක්. ඒක බාහිර ප්‍රපංචයක්. ඇත්තටම එය අපි කොයි ආකාරයෙන්ද තක්සේරු කරන්නේ? ඒකට මුහුණ දෙන්න අපි තුල තියෙන ධෛර්යය සහ අපේ හැකියාව මත තමයි ඒ බය අපෙන් ඉවත් වෙන්නේ. ඒ නිසා මිනිස්සු ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලා මරණය ඇති වෙන තාක් බයෙන් පසු වෙනවා. හැබැයි මේ බය ඉවත් කරපු දවසට මිනිසයාට සැනසීම, ඒ වගේම අපි කියන්නේ ඇත්තටම මේ සසර කියන කාරණයට ඇති බය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඒ අනුව බය කියන කාරණය බාහිර ස්වරූප වෙනස් කිරීම තුලින් හොයන්න බෑ. ඒ තුලින් අපිට බයෙන් අත් මිදෙන්න බෑ. එහෙනම් ෆෝබියා වේවා, බය වේවා, අපි ඒන් අත් මිදෙන්න නම් අපේ සිතුවිලි පද්ධතියයි සකස් කරගත යුත්තේ. ඉතින් අපේ මේ කතාව ඔබට වටිනායි කියලා හිතෙනවා නම් කමෙන්ට් කරන්න, අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අහපු නරවපු සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි.